Hallelujah. ඉතින් දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. අපිව නැවතත් උන්වහන්සේ ඔන්ලයින් එකේ එකතු කරලා තියෙනවා. අපිත් එක්ක බොහෝ දෙනෙක් එකතු වෙනවා. ඉතින් මේ ස්ථානයේ ඉන්න කීප දෙනාවත් අපි ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි සියලු දෙනා ඔබ ඉන්න තැන ඉඳලා ඔබට පුළුවන් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබට කැමති ආකාරයකින් ඉඳලා නමුත් හදවත උන්වහන්සේට ඔසවන්න. ආත්මෙන් සත්‍යතාවෙන් උන්වහන්සේව නමස්කාර කරමු. Hallelujah. එනිසා කැමති අයට පුළුවන් මේ මොහොතේදී අපි උන්වහන්සේ ඉදිරියේ නැගී සිටින්නේ උන්වහන්සේට ගෞරවයක් පිණිස. ආමෙන්. උන්වහන්සේ ගෞරවය ලබන්න වටින දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේ ප්‍රශංසාව ලබන්න වටින තැනන් වහන්සේ නිසා අපි සිල් දෙන නැගිට උන්වහන්සේට ප්‍රශංසා කරමු. Hallelujah ස්වාමිනේ. ගෞරවය වේවා, මහිමය වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. ස්වාමිනේ ඔබ සිංහාසනයේ වැඩ සිටින දෙවියන් වහන්සේ. ස්වාමිනේ ඔබ රජුරු වානෝ ස්වාමිනේ. ඔබ රජුන්ගේ රජුන්, ඔබ ස්වාමින්ගේ ස්වාමින්, මහෝත්තම දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ. අප මැදේ පුදුම දේ කරන්නා වූ, අප උදෙසා සටන් කරන්නා වූ, අපගේ එකම ගැලවුම් කරුවාණන් ඔබයි ස්වාමිනේ. පොළවෙන් යට ගලවන්ට ඇති එකම නාමය ජේසුස් ක්‍රිස්තුස් යන නාමය අපි උසස් කරනවා පියාණනි. මනුෂ්‍යයන්ගේ ගැලවීම උදෙසා තබා තිබෙන්නේ නාමය පමණයි ස්වාමිනේ. Hallelujah. ස්වාමිනේ ඔබ සිටියා වූ, සිටින්නා වූ, මතු පැමිණෙන්නා වූ දෙවියන් වහන්සේ. Hallelujah. ඔබ උසස්සු දෙවියන් වහන්සේ. Hallelujah. ස්වාමිනේ ඔබ මාර්ගයද, සත්‍යද, ජීවනයද වන් දෙවියන් වහන්සේ ස්වාමිනේ. අපගේ මාර්ගය ඔබයි ස්වාමිනේ. අපගේ ජීවන අධිපතියානෝ ඔබයි. ස්වාමිනේ ඔබ අපගේ රක්ෂස් දානෙයි, අපගේ බල කොටුවයි. අපිව තනි නොකරන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි. පොරොන්දු රක්ෂා කරන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ. ස්වාමිනේ ඔබ පොරොන්දුවට විශ්වාසවන්තයි. ස්වාමිනේ ඔබ අප මැදේ ඉන්නවා. ස්වාමිනේ දෙදෙනෙක්, තුන් දෙනෙක් ඔබ වහන්සේගේ නාමයෙන් එකතු වෙනවද? ඔබ වහන්සේ අප මැදින්ට පොරොන්දුනා ස්වාමිනේ. Hallelujah. Hallelujah. ස්වාමිනේ අපි සිහි කරනවා ඒ ලේවල ස්වාමිනේ පූජාව. ස්වාමිනේ ඔබ වහන්සේගේ අලුත් කිවිසුමේ රුධිරය තුලින් අපිව වෙන් කරගත්ත නිසා ස්තුති. අපිව කැඳව ගත්ත නිසා ස්තුති. අපි ඔබ වහන්සේගේ දරුවෙක් කරපු නිසා ස්තුති. තාත්‍ය ඔබ වහන්සේට ගෞරවය දෙනවා. අබ්බා පියාණනි ඔබට මහිමය දෙනවා ස්වාමිනී. මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා ස්වාමිනී. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ගෞරවය වේවා. ඔබ පුදුම දේ කරන දෙවියන් වහන්සේ. ගණන් කළ නොහැකි මහත් දේ කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. ඔබට සමාන කවුද ස්වාමිනී? ඔබ වන් කිසිම කෙනෙක් නැහැ ස්වාමිනී. සිටියේත් නැහැ, සිටින්ට යන්නේත් නැහැ ස්වාමිනී. Hallelujah. ගෞරවය වේවා ස්වාමිනී. මහිමය වේවා ස්වාමිනී. ඔබ සම්පූර්ණව සිටින සේක. ඔබ අතිශුද්ධ දෙවියන් වහන්සේය. ඔබ අපගේ දෙවියන් වහන්සේය. අපගේ ස්වාමින් වහන්සේය. අපගේ ආත්මවල ඉඳරාන ඔබයි ස්වාමිනී. ගෞරවය වේවා, ගෞරවය වේවා, ගෞරවය, ගෞරවය, ගෞරවය ස්වාමිනී. ඔබටයි සදාකාලෙන් සදාකාලෙට මහිමය ඔබටයි ස්වාමිනී. Hallelujah. මහිමය වේ Swamini obata stuti. Hallelujah. Api kiyamu preethin singhasane innun wahanse vena kavurut neme siyalu palane thiyunun wahansege athe. Hallelujah. Api unwahansata prashansa karame preethin kiyamu sihasune weda sitinne sada rajakam karanne puduma de karanne ape deviyan wahanseta mahimaya denawa. Hallelujah. Api sihi karame සිහසුනෙ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිදුට මහිමය දෙන්නේ සිහසුනෙ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිදුට මහිමය දෙන්නේ රජුන්ගේ රජු එතුමයි ලොව පාලනය කරන්නේ ශුද්ධකමේ දෙවිඳුන් පැස
සසුම් ලබන්න වටින්නේ මහිමයයි 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 සිහසුනේ සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය නැවතත් කියමු අපි සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන්නේ තේජසින් වැජ වෙමින් අපහදේ රජ කරන්නේ දමිටු කමේ දෙදීඳුන් ගෞරව ලබන්න වටින්නේ මහිමයයි 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 මහි මහිමය දෙමු මහිමයයි 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 සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන්නේ සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය අපි මහිමය දෙමු උන්වහන්සේ පුදුම දේ කරනවා අපේ ජීවිතවල අපේ ස්වභාව තුල උන්වහන්සේ මහත් වූ දේ කරනවා හාලෙලූයා ස්වාමිනී ගෞරවය වේවා ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට මහිමය දෙනවා ස්වාමිනී හාලෙලූයා ගෞරවය වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ඔබ පරමෝත්තම දෙවියන් වහන්සේ ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔබ සර්ව වාසී දෙවියන් වහන්සේ ඔබ බලෙන් මහිමයෙන් පරාක්‍රමෙන් පූර්ණයි ස්වාමිනී රාජ්‍යද බලයද මහිමයද සදාකාලෙන් සදාකාලයට ඔබට අයිති ස්වාමිනී හාලෙලූයා ඔබගේ දරුවන් ඔබගේ සේනාව ස්වාමිනේ ඔබට ප්‍රශංසා කරනවා දේව දූතයන් සමග එක්ව අපි කියනවා ස්වාමිනී ඔබට මහිමය වේවා හාලෙලූයා සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන්නේ සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන්නේ රජුන්ගේ රජයතුමයි ලොව පාලනය කරන්නේ ශුද්ධකමේ දෙවිඳුන් පැසසුම් ලබන්න වටින්නේ මහිමයයි 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 සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන් සිහසුනේ සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන් තේජසින් තේජසින් වැජ බෙමින් අපහදේ රජ කරන්නේ දමිටු කමේ දෙවිඳුන් ගෞරව ලබන්න වටින්නේ මහිමයයි 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 මහිමය මහිමයයි 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 සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන්නේ සිහසුනේ වැඩ සිටින්නේ සදා රජකම් කරන්නේ පුදුම දේ කරන්නේ දෙවිඳුට මහිමය දෙන් හාලෙලූයා ස්වාමිනී
ඔබට මහිමය දෙනවා ස්වාමිනී ස්වාමිනී අපේ බලාපොරොත්තුව ස්වාමිනී සදාකාලික ජීවනයයි ස්වාමිනී ඔබ අපිට ඒට අයිති කරලා දුන්න නිසා ස්තුති ස්වාමිනී වරක් අපි මුලා වෙලා හිටියා වරක් අපි අන්ධකාරයේ හිටියා ස්වාමිනී ඔබ වහන්සේගේ විශ්මපත් ආලෝකයට අපිව කැඳෙව්වා නිසා ස්තුති ස්වාමිනී අපි සිහි කරනවා ඔබගේ ආදරය ස්වාමිනී අපි සිහි කරන වහන්සේගේ කරුණාවන් ස්වාමිනේ ඔබ වහන්සේ පසු කර හැම මොහොතකම අපිත් එක්ක හිටියා ස්වාමිනී අපිව තනි කරේ නෑ ස්වාමිනී අප ජල මැදින් ගිනි මැදින් යන විට ස්වාමිනේ ඔබ වහන්සේ පොරොන්දු විදියට අපිත් එක්ක හිටියා ස්වාමිනී හාලෙලූයා ගෞරවය වේවා අපි උන් වහන්සේට කිව්වා තේජසින් වැජබෙමින් අප හදේ උන් වහන්සේ රජ කරනවා කියලා සිංහාසනේ වාඩි වෙන්න පුළුවන් එක්කෙනාට එක රජ කෙනෙක්ට විතරයි වාඩි වෙන්න පුළුවන් මගේ හදවත නැමැති සිංහාසනේ. ආමේ. අපි විමසන්න යනවා අද මේ මොහොතේදී. අපි කිව්වද ඇත්තටම මගේ හදවතේ රජුරෝ මගේ හදවතේ සිංහාසනේ වාඩි වෙලා ඉන්නේ උන්වහන්සේද? උන්වහන්සේ සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා නම් මං කරන්නේ උන්වහන්සේ කැමතිද? මං කරන්නේ උන්වහන්සේ ප්‍රසන්නද? රජුරෝ මට කියන දේ මම කරනවා. මං දාසෙක් වගේ. ආමේ. එනිසා එනිසා තම දේවචනේ කියන්න අපිට එනිසා උන් වහන්සේ තුල ඉන්න ආයට මාසෙ තුල ඉන්න ආයට දැන් පව් කරන්න බෑ කියලා. ආමේ. එනිසා අවංකව අපි මේ මොහොතේදී අවංක වෙමු. උන් වහන්සේ අපිව ගමනක් අරගෙන අවිල්ල තියෙනවා. අපි හැමෝම ඒක මේ ගමනේ අපි ඉන්නවා. මේ ජර්නි එකේ අපි ඉන්නවා. අපි විමසමු අද දවසේදී අපි උන් වහන්සේ තුල වර්ධනේ වෙලා තිනවද පළ දරලද අපි තිනු උන් වහන්සේ තුල අපි උන් වහන්සේට මේ ගීතිකාව ගායනා කරන අතරේ ඔබ පුළුවන් ඔබට දෙනෙත් පියා ගන්න ඔබ එබෙන් ඔබේ තුලට ඔබ ඇතුළාන්තයට එබෙන් සුදාත්මයන් වහන්සේ ඉන්නවා මහිමෙන් පූර්ණව අපේ ආත්මය තුල උන් වහන්සේ වාසය කරන උන් වහන්සේව මුද්‍රා කරලා තින්නේ අපි උන් වහන්සේට ඉඩ දෙමු අපි විමසමු උන් වහන්සේට අපි තුල ක්‍රියා කරන්න කියලා අපි සියලු දෙනා දෙනෙත් පියාගෙන මේ ගීතිකාව ගායනා කරන අතරේ මේ ඔබේ යාක්ෂාව කරගන්න දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. වහන්සේ කියනවා රහස්ථානේ. රහස්ථානේ උන්වහන්සේව සම්මුඛ වෙන්න මේ මොහොතේදී. බාහිර දේවල් වලින් බැහැලා ආදරය කරන දෙන්නෙක් අතර ඕන් රහසෙන් කොහොමද හම්බෙන්නේ අන්න ඒ වගේ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න මේ මොහොතේදී. උන්වහන්සේ අපිට කතා කරනවා. මට සිතක් දෙන්න මට සිතක් පාපය එපා කරන්න දෙන්න මට සිතක් සමීදේ දෙන්න මට සිතක් ස්වාමිනේ දෙන්න මට සිතක් දෙන්න මට සිතක් පාපය එපා කරන්න දෙන්න මට සිතක් සමීදේ දෙන්න මට සිතක් සිතක් මගේ විපතේදී
සිත නැවතත් අපි කියමු දෙල්ලමට සිත දෙල්ලමට සිත මගේ විපතේදී නොසැලී හිඳින්න දෙල්ලමට සිත සමීදේ Yesuni deviyani obamai rajidun Yesuni mage deviyani jivaya obamai ma selasum Obe gona desan lova mulle inna matu sitak samide inna matu sitak api silo denama kiyemu inna matu sitak inna matu sitak Obe guna desanle love mulule denna matte sitak samide denna matte sitak Yesuni deviyani obe mai raji sum obamai ma jivaya obamai ma senasum obamai oba tene tiyagena inna karema man kemathi obata sihi karanna un wahanse kiyapu upamawa un wahanse kiyenawa wapurannaage upama වපුරන්න එක් බීජ අරගෙන ගියා වපුරන්න සමහරක් ඒවා මග අසල වැටුණා ඒවා කුරුල්ලන් කෑවා තව සමහරක් ඒවා කල් අතර වැටුණා ඒක මුල් අදින්න බැරි නිසා ඒක වියලිලා ගියා තව සමහරක් වැටුණා කටු අතර ඒ කටු පැලය වැඩුණට ඒ පැලය යට කරා තව සමහරක් වැටුණා वचने උතුරා ගන්නේය සමහරක් වෙලාවට අපිට දාපු බීජ උන් වහන්ස අපිට මෙච්චරකල් සර්ව වූ බීජ යහපත් වූ බීජ උන් වහන්සේ වැපරුවා හැබැයි ඒවා අපි විමසමු මෙහි මොතේ ඒවා පල දරලා තියනවාද දෙවනි කොටස වැටුණ කටු අතරේ වැටුණ ඒවා නම් වචනේ අසා තමුන්ගේ ජීවිත ගමනේදී සමාවෙන්න කලපිට ඒවා නම් වචනේ අසා සන්තෝෂෙන් පිළිගන්න නමුත් මුල් නැති බැවින් කලකට පමණක් අදහා පරීක්ෂා කාලෙහි වැටියන්නෝය සන්තෝෂෙන් පිළිගත්තා ටික කාලයක්
හැබැයි පරීක්ෂාව ආපුවාම වැටිලා ගියා. මේක අහගෙන ඉන්නව වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඔබ අධෛර්ය වෙලා නම් ඔබ පසුබට වෙලා නම් දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. පරීක්ෂාව තුල ඔයා වැටුණා නම් අපි ඒකයි කිව්වේ මගේ විපතේදී නොසැලී හිඳින්න දෙන්න ස්වාමිනේ මට හදවත. අපි ගායනා කරේ මේ කතාව. ඊට පස්සේ ඊළඟ කොටස වැටෙනවා. කටු අතරේ වැටුණේ ඒවා නම් තමුන්ගේ ජීවිත ගමනේදී එහි වෙහෙසින්ද වස්තුෙන්ද සැප ජීවිකාවෙන්ද වචනය යටව සම්පූර්ණයෙන් පල නොදරන අය. අපි බලමු අපි වෙහෙසීම් වලින් වචනය යට වෙලා දින්නේ. මගේ ජීවිතයේ මේ ගමනේ යනකොට මම වචනය යට කරලා මට ඕන විදියටද මම ජීවත් වෙන්නේ. අපි අහලා බලමු උන්වහන්සේට අපි ඉඩ දෙමු. ඊළඟට උන්වහන්සේ කියනවා සරුබිමේ ඒවා නම් අවංක වූ යහපත් සිතින් වචනේ අසා තදින් අල්ලාගෙන ඉවසීමෙන් පල දරන්න ඕය. මේක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ. එතන ලක්ෂණ කීපයක් කියනවා. අවංකව යහපත් වූ සිතින් වචනේ අසා ඒ වචනේ ඇහුවේ ස්වාමිනී මට කතා කරන්න මගේ දුර්වලකමට කතා කරන්න මගෙන් මේක අයින් කරන්න. ඒක තමයි අවංකකමෙන් අහනවා කියලා කියන්නේ. අවංකකමින් වචනය අහලා යහපත් සිතින් අසා තදින් අල්ලගෙන වචනය තදින් අල්ලගන්න ඉවසීමෙන් පල දරන්න. එක පාරට පැලයකින් බීජයක් එන්නේ නැහැ පළදාව දෙන්නේ නැහැ. ඉවසීම තියෙන්න ඕනේ අපිට. අපි මෙච්චර කල් වචනය ඇහුවා. දැන් උන්වහන්සේ අහනවා පෙන්. ඉලිදරව් පොතේ සභාවකට කිව්වා වගේ නුඹ ඇසුවේ කෙසේද? ලැබුවේ කෙසේදයි සිහි කර ඒව පවත්වන්න. අපි මෙච්චර කල් ඇහුවා වචනය. අපි තදින් අල්ලගෙන ඉන්නවද? අපි ඉවසීමෙන් පල දරනවද? උන්වහන්සේ කියනවා 30ක් 60ක් 100ක් පල දරන්න. ජොහන් 15 තියෙනවා ඉතිරි කොටස. උන්වහන්සේ කියනවා පල දරන ඒවා වඩා පල දරන පිණිස උන්වහන්සේ කප්පාදු කරනවා. සමහර කිට ඔබ ඉන්න පුළුවන් මේ වගේ කාලයක. උන්වහන්සේ අපිව අරගෙන යනවා. ඔබ පල දරලා තියෙන්න පුළුවන් නමුත් වඩා පල දරන පිණිස. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කියනවා ජොහන් 15 නුබලා මා තෝරා ගත්තා නොව මම නුබලා තෝරාගෙන පත් කළෙමි. එසේ කලේ නුබලා ගොස් පල දරන පිණිසත් නුබලාගේ පල පවතින පිණිසත් මාගේ නාමෙන් පියාණන් වහන්සේගෙන් නුබලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුබලාට දෙනසේක. පල දරලා විතරක් හරියන්නේ පල පවතින්න ඕනේ. එක සීසන් එකකට නෙමෙයි පල දරන්න ඕනේ පල පවතින්න ඕනේ. මේක අපි යනකම්ම වැදගත් කාරණාවක්. මේ ජේසුස් වහන්සේ කියන අන්තිම මොහොතේදී ආදරෙන් ගෝලයන්ට කියන කතාවක් ජොහන් 15 තියෙන්නේ. මම නුඹලට මිත්‍රයෝයයි කියන්නේ මම සේවකයෝ කියලා නෙමෙයි කියන්නේ. වහන්සේ කියන පියාණන් වහන්සේ මට ආදරය කළා වගේ මම නුඹලට ආදරය කළා. නුඹලත් මගේ ප්‍රේමය තුල පවතින්න. ප්‍රේමය තුල පවතින්න අපි බලමු. අපි ඵල දරනවා ඵල පවතිනවාද අපි තුල? අපි මේක හිතේ තියාගෙන අපි නැවතත් කියමු දර ගීතිකාව. දෙන්න මට සිතක්. පාපේ පා කරන්න. මගේ විපතේදී නොසැලී ඉන්න. අවසානයේදී ඵල දරන්නේ කොහොමද? ඔබේ ගුණ දෙසන්න. ලොව මුළුල්ලේ. ආමෙන්. ඒක තමයි උන්වහන්සේ අපිව කැඳවලා තියෙන කාරණාව. උන්වහන්සේ ආවේකට ගෝලයන්ට බාර දුන්නේ දෙ. අපි ඒ නිසා අවංකව කියමුද ස්වාමිනී පාපේ පා කරන්න මට උදව් කරන්න. ඵල දරන්න පිණිස. ආමෙන්. අපි අවංක හදවතින් කියමු මේ මොහොතේදී ඔබට පුළුවන් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. දෙන්න මට සිතක්. දෙන්න මට සිතක්. පාපය එපා කරන්න. දෙන්න මට සිතක්. සමීදේ දෙන්න මට සිතක්. දෙන්න මට සිතක්. දෙන්න
මට සිතක් පපය එපා කරන්න එන්න මට සිතක් සමිදේ එන්න මට සිතක් සිතක් මාගේ විපතේදී නොසැලී ඉඳින්න දෙන්න මට සිතක් සමිදේ දෙන්න මට සිතක් දෙන්න මට සිතක් ස්වාමී දෙන්න මට සිතක් දෙන්න මට සිතක් මාගේ විපතේදී නොසැලී හිඳින්න දෙන්න මට සිතක් සමිදේ දෙන්න මට සිතක් යේසුනි දෙවියනි ඔබ මයි රාජින්දුන් ඔබේ ගුණ දෙසන්න ලෝභ මුළුල්ලේ දෙන්න මට සිතක් සමිදේ දෙන්න මට සිතක් යේසුනි මගේ දෙවියනි යේසුනි දෙවියනි ජීවමයි රාජීදුන් අපගේ ජීවනය නිසා අපගේ ගැළවීම නිසා අපගේ රජුරවානු නිසා අපගේ ස්වාමියාණු නිසා ස්වාමීන් අපවත් නාරින නිසා ස්වාමිනී වඩා ඵලදරන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ කිව්වා ඔබෙන් වෙනව කිසිවක් කරන්න බෑ කියලා ස්වාමිනී ස්වාමිනී අපි සම්බන්ධ වෙන ඔබට ස්වාමිනී ඔබෙන් අපේ ජීවය ස්වාමිනී අපිට ලැබෙන්න ඔබ වහන්සේගෙන් ඒ නිසා පියාණනි මෙන්න ඔබ වහන්සේ ක්‍රියා කරන්න ස්වාමිනි මේ අසන හැම කෙනෙක්ගේම ජීවිතේ ක්‍රියා කරන්න ස්වාමිනි හැම කෙනෙක්ම ඉල්ලමු මේ මොහොතේදී ඔබේ දෑත් දිගු කරලා ඉල්ලන්න ස්වාමිනි මාව ජීවණයෙන් පූර්ණ කරන්න ස්වාමිනි ඵල දරන්න ස්වාමිනි සලස්වන්න ස්වාමිනි ඔබ වහන්සේගේ වචනය තුල ස්වාමිනි මගේ හදවත තුල ඔබ වහන්සේ රජ වෙන්න ස්වාමිනි ඵල දරන්න ස්වාමිනි අන් අය වෙතට යන පිණිස ස්වාමිනි ලෝකයේ ඉන්න මිනිසුන් අතරට යන පිණිස ස්වාමිනි අන්ධකාරයේ ඉන්න මිනිසුන් අතරට යන පිණිස ස්වාමිනි ඔබ වහන්සේ අපිව කැඳවගත්ත ස්වාමිනි ස්වාමිනි අපි පාපේ ඉන්නකොට අපිව කැඳවගත්තේ
ඔබවන්ස අපිට ආදරය කළේ අපි පෞකාරයෙන්ම වෙලා ඉදීමයි ස්වාමිනී ස්වාමිනේ ඔබවන්සගේ ආදරයට නිමාවක් නැහැ ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ස්වාමිනේ ඔබගේ කැමැත්ත ස්වාමිනේ අපතුලින් ඉෂ්ට කරන්න කියලා ඔබවන්සට කියන්න ඔබගේ කැමැත්ත ඉෂ්ට කරන්න ස්වාමිනී ස්වර්ගයෙන් මේ පොළවේ ඔබගේ කැමැත්ත ඉෂ්ට කරන්න ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ගෞරවය වේවා මහිමය වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ඔබ වහන්සේ අප මැදේ නිසා ස්තුති හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී හාලෙලූයා උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඒ ආලේපය ලබා ගන්න උන්වහන්සේ තුල උන්වහන්සේගෙන් වෙනවා අපිට කිසි දෙයක් කරන්න බෑ වෙනවා උන්වහන්සේගෙන් වෙනවා අපිට ඵල දරන්න බෑ අපි මොන දේ කරත් වැඩක් නෑ උන්වහන්සේගේ කැමැත්ත නෙමේ නම් කරන්නේ උන්වහන්සේ ප්‍රසන්න දේ නෙමේ නම් කරන්නේ එනිසා උන්වහන්සේට කියමු ස්වාමීනි ඔබේ කැමැත්ත ඉදා උන්වහන්සේට කොච්චර අමාරු වුණත් උන්වහන්සේ කුරුසේ දිෂ්ඨ කරා පියාණන් වහන්සේගේ කැමැත්ත දිෂ්ඨ කරන්න ස්වාමීනි අපිට මඟ පෙන්වන්න ස්වාමීනි ඔබ වහන්සේගේ සුද්ධ ආත්මයන්න් වහන්සේව අපිට දුන්න නිසා ස්තුති හාලෙලූයා ස්වාමීනි අපි ඔරගෙන යන්න මා පාපය සිටි වේලේ ඔබේ ප්‍රේමෙන් කැඳ වූයේ මා යේසුනි ස්තුති වේ ඔබ කැමැත්ත ඉටු වෙන්න ඔබ රුධිරය සැලුවානේ මා යේසුනි ස්තුති වේ මා පාපය සිටි වේලේ ඔබ ප්‍රේමෙන් කැඳ වූයේ මා යේසුනි ස්තුති වේ ඉටු වෙන්න ඔබේ රුධිරය සැලුවානේ මායේසුනි ස්තුති වේ නැවතත් කියමු මා පාපය සිටි වේලේ ඔබේ ප්‍රේමෙන් කැඳ වූයේ මායේසුනි ස්තුති වේ ඔබ කැමැත්ත ඉටු වෙන්න ඔබ රුධිරය සැලුවානේ මා යේසුනි ස්තුති වේ කුඹකරු දැසට මැටි පිටසේ මා බාර වෙමි සුද්ධ වූ බඳුනක් ලෙස මා අඹනු සේවය කරන ලෙසේ යවන්න යවන්න ඔබේ සේවය කරන යවන්න ස්වාමිනි යවන්න 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 අවංක හදවතින් කියමු යවන්න යවන්න ඔබේ සේවය කරන්නට යවන්න යවන්න මේ දේ දුමෙන් නොවුත් මුදන්නා
स्वामिनी दाब वाहन से पूजा वकुना स्वामिनी अपि पाउकार वेला इतिमा वाहन से अपहास करन स्वामिनी किसी मध्यक सलकलने नति वादरे करन ए हदवत अपिट देन्न केला कियो उन वाहन से देख संबंध वेन्न ओब हालेलुया स्वामिनी सिटी वेले ओपे प्रेमन कंदवुए माए सुनी स्तुति वेले
ओपे कैमत इटुवेन ओपे रुदिरय सेलुवाने माये सुनी स्तुति वे मा पाप एसिति वेले ओपे प्रेमेन केंदवुए माये सुनी स्तुति वे ओपे कैमत इटुवेन ओपे रुदिरय सेलुवाने माये सुनी स्तुति वे सीकरन अभी पाव कार्यो इत्ती माई देवल वैतिरिला इत्ती माई कौनु तपिगेन सलकुए ने उन वाहन से अभी वा इखुनु गोडेन खसला गोडेन अभी वा गत्ता अनित्ताय अभी वा भलाने नेतु यद उन वाहन से अभी वा केंद्र वा गत्ता सीकरन ने आदर है उमान से अपने नीला नेत ए आदर या माँ अनिता इट अपने ना अपने ट पुलों हम दे देख रहा माँ पाप ऐसी टी वेले ओपे प्रेमें केंदवुए माये सुनी स्तुति वे ओपे कैमेट इट सलुवाने माये सुनी स्तुति वे कुंभ करु देतट नटि पिडसे मावार वे मी शुद्ध वु बंदुना लेस मा अंबनु मैंने आलेपे लबागन्न ये शुद्ध स्थानेट अति
පරිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න මේ මොහොතේදී හැලෙලූයා උන්වහන්සේ වත් දකින්න මේ මොහොතේදී උන්වහන්සේගේ ප්‍රේමයෙන් උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේගේ ආලේපෙන් පූර්ණ කරන්න ස්වාමිනේ Swamini, Hallelujah, Hallelujah, Hallelujah. Api swargika sthana wala unmanse ha samaga wadi wi sitino. Dakinna swargika sthane me mote di. Wedi mahalunge namaskaraya. Api samaga ekathu wenna elowa. Hallelujah, Hallelujah. Swamini, jeevamana satvayan samaga api kiyena swami. ඔබ සුද්ධයි සුද්ධයි අති සුද්ධයි ඊශ්‍රායෙලි දෙවිඳුන් අති සුද්ධයි ස්වාමිනේ ආබ්‍රහම් ගේද ඊසාක් ගේද යාකොබ් ගේද දෙවියන් වහන්ස පොරොන්දු රක්ෂා කරන ස්වාමිනේ ස්වාමිනෝ බප මැද්දේ නිසා ස්තුති හාලෙලූයා ස්වාමිනේ ගෞරවය වේවා ස්වාමිනේ හාලෙලූයා ඔබ නමස්කාර කරනවා ස්වාමිනේ ස්වාමිනේ ඔබගේ මුහුණ දකිමින් ඔබගේ තේජස දකිමින් ස්වාමිනේ දේව දූතයන් සමග අපි නමස්කාර කරනවා ස්වාමිනේ ගෞරව වේවා ස්වාමිනේ හාලෙලූයා ස්වාමිනේ හාලෙලූයා ස්වාමිනේ දකින්න වහන්සේව Hallelujah. Shuddha, 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 Israel hi devidu. Wedi mahalun hema namadi deu dutagi samagin. Karunave sihasuna tuwanda tumen piriyai. Swamini ob namadin. Tejavat muna dakimin kayam shuddai 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 devindu shuddai 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 devindu Thank you.
හිස ඔසව තේජසේ රජුන් පැමිණේ කායෝ ශුද්ධයි 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 දෙවිඳු ශුද්ධයි 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 ස්වාමි शुद्ध अति शुद्ध देवियन वहां से स्वामी हालेलुया सिंहासन आरूढ़व सिटी नावु महोत्तम देवियन वहां से स्वामी वहां से स्वर्गिक सिंहासन आरूढ़व सिटी ना स्वामी वहां से इदिरी एन स्वामी गिनी गंगा व गला यान स्वामी मेन स्वामी आप वहां से नमस्कार करना මේ දහවලේ අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා ස්වාමිනී. හාලෙලූයා. ස්වර්ගික සේනාව සමග අපි එකතු වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමය උස්සස් කරන පිණිස, ඔබ වහන්සේගේ නාමය ඔසවන පිණිස ස්වාමිනී. හාලෙලූයා. හාලෙලූයා. ශුද්ධයි ශුද්ධයි. අති ශුද්ධයි ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමය අති ශුද්ධයි ස්වාමිනී. ඒ ශුද්ධකම අලංකාරත්වයෙන් අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා ස්වාමීනි. පිළිගන්න මේ නමස්කාරය. පිළිගන්න ස්වාමීනි. හදවත ඇතුලෙන් එන්නා වූ නමස්කාරය. හාලෙලූයා. කෞරව වේවා. මහිමය වේවා. ස්වාමීනි අප තුලින් අප අතර ස්වාමීනි ඔබ වහන්සේගේ නාමය උසස් වෙන පිණිස ඔබ වහන්සේ ගෞරවය ලබන පිණිස ස්වාමීනි අප තුල අප අතර ක්‍රියා කරන්න ස්වාමීනි. මෙන්න අපි යටත් වෙනවා බාර වෙනවා සියලු දේව වහන්සේට යටත් කරනවා ස්වාමිනී ඔබ වහන්සේ මේකම දෙවියන් වහන්සේ නිසා නාසරත්ී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් දානියල් 7 කියනවා මෙහෙම මා බලා සිටින අතර සිංහාසන පිහිටුවා අපුරාතන කෙනෙක් වාඩි වුණේය උන් වහන්සේගේ වස්ත්‍ර හිමමෙන් සුදුව තිබුණේය උන් වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය उन्वहांसे सिंहासने गिनी दलुवाख्य एके चक्र एविलेन गिनी गिनी में गंगा वक उन्वहांसे इदिरियन गलागन गिएय दहस्वर दहस दिनेक उन्वहांसे सेवे कलोय दस दहस्वर दहस दस दहस दिनेक उन्वहांसे इदिरिये सिटियोय विनिश्चकार सभाव हिंदगत्ताय पुद्ध दिगहरिनु लवेन्ने आमेन තමයි ස්වර්ගයේ ස්වභාවය. උන්වහන්සේ සිංහාසන අරුඩව සිටිනවා. උන්වහන්සේ සිංහාසනයේ ඉන්නවා කියන්නේ පාලනය තියෙන උන්වහන්සේ ගත නිසා. ආමෙන්. සමහර දේවල් උන්වහන්සේ වෙන්න ඉඩ හරිනවා. නමුත් ඕවර්ඕල් සම්පූර්ණ පාලනය තියෙන උන්වහන්සේ ගත. ආමෙන්. දානියල් පුතේ මේ කොටස කියවලා ඉවර වෙමි ඒ කොටස ඉවර වෙච්ච ගමන් කියනවා විරුද්ධ ක්‍රිස්තුස් ගැන ඒ අග කතා කොට උඩඟු වචන ශබ්ද නිසා බලා සිටියෙමි කියලා දානියල් දෙන්නේ පින්තූරයක් හරි පුදුමයි එලිදරව් පොතේ අපිට කතා කරනවා මේ දේවල් පොළවේ ස්වභාවය නැත්තම් පොළවේ ඉඳලා දානියල් කතා කරනවා ස්වර්ගික දර්ශනය विरुद्ध क्रिस्तुस कथा करना वेला वीट इसल उन्वहांसे सिंहासन अरुडव सिटी पिलीवेलट
උන්වහන්සේ වාඩි වී සිටිනවා විනිශ්චය කරන පිණිස මහා ස්වර්ග සේනාවක් උන්වහන්සේ ඉදිරියේ ඉන්නවා ඒකම විරුද්ධ ක්‍රිස්තුස්ගේ ක්‍රියාව සිදු වෙනවා දොළොස්වෙනි පදයේ ඉඳලා සමාන 11 12 කතා කරන්න ඒක දානිල් 7 ඊට පස්සේ 13 ඉඳලා කතා කරලා කියනවා ඉස්සරහට වෙන්න යන දේ 13 14 කියනවා සදත් ඒක දානිල් 7 13 14 මම රාත්‍රී දර්ශනවලදී දුටිමි බලව අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමිණෙන්නේ ඒ තැනන් වහන්සේ ඉදිරියට උන්වහන්සේ පැමිණුණු ලැබූ සේක සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේ උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකල් ආණ්ඩුවක්ය උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය යේසුස් වහන්සේගේ පාලන කාලය උන්වහන්සේට ආණ්ඩුව දෙන එක උන්වහන්සේ දෙවියන් වහන්සේ ඉස්සරහට ආපු එක ආමේ හිතන්න චුට්ටක් දැන් දෙවියන් වහන්සේ අපි මේ කතා කරනකොට සමහර දේවල් ඒක නිකන් අර ආගමික ස්වරූපයක් ගන්න නරකයි මේවා රියල් මේවා සත්‍යයි මේ ලෝකයේ අද පේන්න තියෙන මායාවක් ගොඩක් වෙලාවට අපි පේන්න තියෙන දේ රියැලිටි කියලා හිතාගෙන මේක මායාවක් කරගන්න උත්සාහ කරනවා මේ රියැලිටි මේක තමයි සත්‍ය මේක තමයි සත්‍ය ඇස් සමහර විට අපේ ඇස් ඇරෙන්නේ ටිකක් පරක්කු වුණොත් නැත්නම් අපේ ඇස් ඇරෙනකොට සමහර වෙලාවට පරක්කු වෙලා තියෙන්න පුළුවන් මං කියන ආත්මික ඇස් ඒ නිසා දකින්න දැන් මේ ඇත්ත මේක රියැලිටි දෙවියන් වහන්සේ සිංහාසනාරූඪව සිටිනවා පුරාතනයන්වනු ඇවිල්ලා වාඩි වෙනවා උන්වහන්සේ ඉදිරියට යේසුස් වහන්සේව ගේනවා යේසුස් වහන්සේ ආවහම උන්වහන්සේට රාජ්‍යද බලද සියලු ජාතීන් පාලනය කිරීම උන්වහන්සේට දෙනවා උන්වහන්සේ කියනවා මතේ පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී තිබේ ඒ ගැනයි මේ දානියල් කතා කරන්නේ ඒ යේසුස් වහන්සේ තමයි අපි වෙනුවෙන් ඇවිල්ලා පූජා වුණේ ඒ යේසුස් වහන්සේ තමයි අපිව යවන්නේ මතේ 10 16 වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවෙමි එහින් සර්පයන් මෙන් නුවණ ඇතිව පරවියන් මෙන් අහිංසකව සිටින්න චුටකින් Behold, I send you out. Menna mama numbava pitatata yavanawa. Send you out. Mama numbava pitatata yavanawa. Jesus wanse kiyana mama numbalawa yavanawa. Piyanan wahanse mawa yawwa wage mama numbalawa yavanawa. Me golayanta katha karala kiyanne. Me kale ගායනා කළා වගේ දෙවියන් වහන්සේ අපිව යවනවා උන්වහන්සේගේ කාර්යශීලී කරන පිණිස යේසුස් වහන්සේ කියනවා එලිදරව් පොතේ සභා හතර ලියුම් හත යවනකොට එක සභාවකට කතා කරලා කියනවා මෙන්න මම නුඹ ඉදිරියේ විවෘත දොරක් තබලා තිබෙනවා කිසි කෙනෙකුට වහන්න බෑ මම නුඹ ඉදිරියේ දොරක් ඇරලා තියෙනවා කිසි කෙනෙකුට ඒක වහන්න බෑ මොකද්ද මේ දොර ගොඩක් අය නිකන් මේක එක එක විදියට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා මේ කතා කරන්නේ
උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන සභාවට ෆිලඩෙල්ෆියා සභාව සංකේතවත් කරන්නේ යේසුස් වහන්සේ උදෙසා විතරක් ජීවත් වෙන සභාව වචන තුල විතරක් ගොඩනගෙන වෙන ලොකු ලොකු දේවල් නැහැ නුඹලාට ඇත්තේ ස්වල්ප බලයක් කියලා කියනවා නමුත් නුඹලා මාගේ වචනය ආරක්ෂා කළා වචනය ආරක්ෂා කළා වචනය ආරක්ෂා කරන්නා වූ සභාවට කතා කරලා උන්වහන්සේ කියනවා දොරක් ඇරලා තියෙනවා කිසි කෙනෙකුට වහන්න බෑ මොකටද දන්නවද වචනය අරගෙන යන පිණිස වෙන මොකටවත් නෙමෙයි දොර අරලා තියෙන්නේ වචනය අරන් යන්න නැතුව දොරෙන් එහා පැත්තේ රත්තරන් නැහැ දොරෙන් එහා පැත්තේ අර මොනවාද නිදන් වස්තු තියනවා වගේ වස්තු මැණික් ඒවා නැහැ හැබැයි ඊට වඩා වටිනා දෙයක් තියනවා දොරෙන් එහා පැත්තේ ඒ තමයි මිනිස්යන්ගේ ආත්ම දෙවියන් වහන්සේ ඉදිරියේ රත්තරන් මුතු මැණික් වලට වඩා වටින දේ තමයි මිනිස්යන්ගේ ආත්ම අද බලන්න සභාව කොච්චර සුළු කරලා හිතලා තියෙනවද උන්වහන්සේ ගැන දොරෙන් එහා පැත්තේ තියෙන රත්තරන් පෙට්ටි කියලා හිතාගෙන ඉන්නවා නුඹගේ බ්‍රේක් ත්‍රූ එක ගැන කියලා කතා කරනවා ඒක අර්ථකථනය කරනවා එක එක විදියට නෑ ඒක එහා පැත්තේ තියෙන මිනිස්යන්ගේ ආත්ම නිරයට යන මිනිස්යන් අන්ධකාරෙ සිටින අය එනිසා උන්වහන්සේ කතා කරලා කියනවා වචන තුල ගොඩ නැගුණු අයට නුඹ ඉදිරියේ මම දොරක් ඇරලා තියෙනවා කිසි කෙනෙකුට වහන්න බෑ පාතාලේ දොරට උඩ බෑ නුඹේ ගමන වළක්වන්න යන්න යන්න එනිසා යන්න ගිහින් සුභාරංචිය කියන්න ගිහින් ගෝලයන් කරන්න ඒකයි උන්වහන්සේ කතා කරලා කිව්වේ go and make disciples Go and preach the gospel. Yanna gihin subaharanchiya kiyanna. Yanna gihin golayan karanna. Subaharanchiya kiyala nawathinne pa. Godak ay etane nawathinawa. Ama subaharanchiya kiwwa 1000 ekata. 1000 ekata ne 100 ekata kiwwa dadanne golaya karanne natta. Ai subaharanchiya laya mona karanne? Na. Piligannawu aya bautisma karanna golayan karanna. एक आप दून मैंडेट पिलीगणना हुआ है गेहिंग किया पिलीगणना है वरांग गोलयान खरा गोलाट गेन यीशु से कथा कर लखी ना मितने मेन मम नुंबलाव यवन बिहोल्ड आई सेंड यू आउट मम नुंबलाव यवन एलियट हरी वचन हरी आशा है वचन सेंड यू आउट आउट एलियट मुगद गुड़ा कुला डे गुड़ा कहाँ से अतुल डलाइन ना ओर ना सन्नास की ना स्वामी ना की ना मामा नुम्बला व यावना वा एलियट वैसे कर दे मुगद दन होता खाव दे यावने कोहट दे यावने मंगद खता करने नहीं कर खाव दे यावने कोहट दे यावने अभी गुड़ाकलावट हित ना क्यू हम अभी यवन खाव दयावाणे कोहाट दयावाणे मम नुबला यवाणे बैटलू वगे एस शिप हरद एक इंग्लिश इन तमें लसन रही पीड़ी बल रही सेंड यू एस शिप बैटलुओ वगे इतकोट यवन किना स्वभाव मुखद यवन किना स्वभाव मोन वगे वेन्डोनिद बैटलुआ यपेन्ने का मतद बैटलु हट अहेन्ने का हटद पोडक मैं विशेषण पद देखा बेटलू अट अहेन्ने एंडेरागे हंड वितराय अणित सद सत पहाड़ गण गए बेडाक मन एंडेरागे हंड वितरमाय बेटलुआ यपेन्ने एंडेरागे मग पेन्वीम वितरमाय ए मत वितरमाय यपेन्ने
සමහර හිටපු ගමන් හිතුවක්කාර බැටලුවෙක් කෙනවා තමන්ගේ මත වෙලා රොන්ග් ට්‍රැක් පණින එක කෙනෙක්. එතකොට තමයි අර එඬේලා තියාගෙන ඉන්නේ මොකද්ද? සැරේටිය. දණ්ඩ. ගීතාවලි 23 කතා කරන දණ්ඩ සැරේටිය. ඒක තියාගෙන හිටපු ගමන් එනවා හිතුවක්කාර බැටලුව. ඒ නිසා යේසුස් වහන්සේ ගාව තියාගෙන ඉන්නවා දණ්ඩකු සැරේටිය. යේසුස් වහන්සේ තමයි එඬේලා. මම මේ මේක කියනකොට කන්ටෙක්ස්ට් එක මම පොඩ්ඩක් කියලා දෙන්නම්. සමහරවිට මේ මේ මැසේජ් එක විතරක් අහනවා නම් ඕගලන්ට ලොකු ප්‍රශ්නයක් වෙයි. අපිට ඉන්නේ එක එඬේරයි. යේසුස් වහන්සේ විතරමයි. එක එඬේරයි, එක රැළයි. එච්චරයි. එක එඬේරයි, එක රැළයි. ඒතර උන්වහන්සේ ගතේ තමයි යෂ්ටිය තියෙන්නේ, දණ්ඩ තියෙන්නේ, සැරෑටිය තියෙන්නේ. හරි. අර හිතුවක් කාර එකව බෙල්ලෙන් ඇදලා නම් එකක් ගීලා හිටපන් කියලා කියන්නේ. ඒක යේසුස් වහන්සේ කරන හිටපු රොන්ග් ට්‍රැක්. මොකද තමන්ගේම අන්ඩර්ස්ටෑන්ඩ් තමන්ගේම බුද්ධිය මත යැපෙන තමන්ගේම අවබෝධය මත හිතාගෙන දේවල් කරන අය උදෙසා. හැබැයි එඬේරා මත විතරක් යැපෙන බැටළුව තමයි යේසුස් වහන්සේ කියනවා මම යවනවා එළියට. මම නුඹලාව එළියට යවනවා හරියට බැටළුව වගේ. දැන් මම එක දෙයක් අහන්නම්. බැටළුව කියලා ඉස්සල්ලාම සඳහන් කරේ බයිබලේ කාටද? නැත්නම් බැටළුව සංකේතවත් කරන්නේ කාටද? හොඳයි මං අහනවා මෙහෙම. පරණ කිවිසුමේ බැටළුව කියලා තියෙනවා ගොඩක් දේවල් සංකේතවත් කරන්නේ. පාස්කුව කියලා එකක් පූජාවක් කරනවා. එතකොට පාස්කු බැටළුවා වගේ පූජා වුණ එකේනා කවුද? එතකොට බැටළුවා සංකේතවත් කරන්නේ කාවද? යේසුස් වහන්සේ. එතකොට යේසුස් වහන්සේ කියනවා මම නුඹලාව යවනවා බැටළුව වගේ කිව්වහම ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? එයා පාස්කු බැටළුවා නම් එයා එළිදරව පොතේ සීල් කඩන්න මුද්‍රා කඩන්න කලින් උන්වහන්සේ ඉන්නේ කොහමද? මරණ ලද බැටළු පැටිය. එතකොට උන්වහන්සේ කිව්වහම යවනවා කියලා බැටළුව වගේ එකෙන් අදහස් කරන්නේ මොකක්ද? උන්වහන්සේ වගේ අයව යවනවා කියලා. දැන් එයා වගේ අය මේ ලෝකේ හිටියද ඉන්නවද? උපදින්ම උපදිනකොට මේ ලෝකේ මිනිස්සු එයා වගේ යේසුස් වහන්සේ වගේ පාපය නැතුව අපි දෙකවනේ අපේ පා කරන්න මට සිතක් දෙන්න එහෙම කියලා කිව්වනේ අපි ගායනා කරන්නේ නේද? දැන් ඒ ඇයි එහෙම කියන්නේ? අපිට උපතින් එහෙම ස්වභාවයක් නැහැ. එහෙනම් යේසුස් වහන්සේ මොකද නේද කරන්නේ? අර කුණු ගොඩේ ඉඳලා පාපය තුල ඉඳද්දිම උන්වහන්සේ අපිව අරගෙන මොකද කරන්නේ? හරවනවා බැටළුවෙක් වගේ. ඒ කියන්නේ සමහරක්ව අරගෙන අපි අනේ හරක්ව අරගෙන බැටළුවෙක් කරනවා. මොකද ඉස්සර අපිට පිටිපස්සෙන් ඉඳලා කෙවිතක් තියාගෙන දක්කන්න ඕනේ. අර්ග කර මේක කරන්න එපා, මේක එපා, අරක එපා. පුරුදු කරලා තියෙන්නේ එහෙමයි. පිටිපස්සේ ඉඳලා කෙවිතක් තියාගෙන කෑ ගහන්න ඕන ඔක්කොම කරන්න. ඒ තමයි හරක්. ගොපල්ලා ඉන්නේ පිටිපස්සේ රැළේ, දන්නවද? එඬේරා ඉන්නේ ඉස්සරහා. ඉතින් මේ හරක් සෙට් එක අරගෙනට දෙවියන් විසින් ඕනේ බැටළුව කරන්න. ඒ පරිවර්තන යුගයේ තමයි අපි ගොඩක් අය ඉන්නේ. දැන් උන්වහන්සේ මොකද නද කරන්නේ? බැටළුව තමයි යවන්නේ. හරක්ව යවන්නේ. අර අපේ කතාව තුනද ගාල කඩන් දුවනවා කියලා. සිංහල කතාවක් තියෙනවානේ ගාල කඩන් දුවනවා කියලා තියෙන්නේ. ආ කවුද ගාල කඩන් දුවන්නේ? මොක්කුද? හා හරක්. ඒක නිසා හරක්ව යවන්නේ. බැටළුව කරනවා. බැටළුවගේ ස්වභාවයට හරවනවා. ඒක නිසා අවශ්‍ය වෙන්නේ මොනවද දන්නවද?
ඔගොල්ලෝ බැලුවොත් එහෙම හරක බුද්ධිමත් ටිකක් උගේ 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 බුද්ධි ලෙව බුද්ධි මට්ටම වැඩි අනිත් සත්තුන්ට වඩා සාමාන්‍යයෙන් හරි හරි බැටළුව කියන්නේ සංසන්දනාත්මකව සත්තු අතර ඉන්න ඩමස්ටේ කියන්නේ ඒ තරම් මෝඩ සතෙක් නෑ ලෝකෙ කොහෙවත් එතකොට ඇත්තටම වෙන්න ඕනේ මම කතා කරන්නේ වර්ධනය වෙච්ච වචන ගැන දන්න අයට ගොඩක් හරි එතකොට වෙන්න ඕනේ අපි යමක් වැඩි කරගන්න එකද නැත්නම් තිබිච්ච දේවල් අයින් කරගන්න එකද ඒ කියන්නේ අපි මම වෙන්න සමා වෙන්න මම මේ කියන කතාවට අපි ඔක්කොම යේසුස් වහන්සේට එන්න කලින් යේසුස් වහන්සේ ළඟට එන්න කලින් හරක් හරිද සමාවෙන්න එහෙම කිව්වට ඒක තමයි ඇත්ත ඒ වගේ තමයි අපි හැසිරුනේ හරි ඉතින් ඒක නිසා අපි දැන් ඒ ස්වභාවයේ ඉඳලා බැටළු වගේ ස්වභාවයට එන්න අපි යමක් තව ලබා ගන්න ඕනද නැත්නම් අතහරින්න ඕනද අතහරින්න දරුවද ඔක්කොමලා මොකද කරන්න කිව්වේ අතහරින්න කිව්වා ඒ විතරක් නෙමෙයි තම කම අතහරින්න එහෙම අතහැරලා එන්න ඒ කියන්නේ මොකක්ද දන්නවද ඔයාට මේ ලෝකෙ මුකුත්ම නැහැ දැනුමකුත් නැහැ බුද්ධියකුත් නැහැ මුකුත් නැහැ එන්න ආවා මොකදමද කරන්නේ යේසුස් වහන්සේගේ ස්වභාවයට හැරෙන්න ලේසි මම එහෙම කියනවා ඊට පස්සේ තමයි උන්වහන්සේ යවන්නේ යවන කෙනාගේ ස්වરૂපය මොන වගේද බැටළුව වගේ එතකොට යේසුස් වහන්සේ නොදකින අය යේසුස් වහන්සේව දකින්නේ අන්න එතකොටයි ඇයි උන්වහන්සේත් බැටළුව යවන කෙනත් යන කෙනත් බැටළුවා නිසා බැටළුවා වගේ මම නුඹව අරිනවා කාතරට දරින්නේ වෘකයෝ අතරට වෘකයා කියන්නේ බැටළුවාගේ හතුරා බැටළුවාව විනාශ කරන්න කන්න විනාශ කරන්න බලන් ඉන්න කෙනා වෘකයා කියලා කියන්නේ එතකොට වෘකයෝ අතරට යේසුස් වහන්සේ කියනවා මං නුඹලව යවනවා බැටළුව වගේ හා හා මොනවා වෙයිද බැටළුවෙක් වෘක අතරට ගිහිල්ලා හිටියොත් මොකක් වෙයිද මං අහන්නේ ස්වභාවික බැටළුව සටන් කරලා හා තණ්ඩි පඩි ගහලා නැගිටලා වෘකය හපනකොට ඌව තපලා වෘකයක පාර කියලා කකුලෙන් අදිනකොට ඌගේ කකුල තපලා එහෙම කරයිද නෑ නේද මොකද කරන්නේ ඔහේ ඉන්නවා
එනිසා කියනවා සර්පෙක් වගේ ඥානවන්ත වෙන්න. සර්පයා වගේ ඥානවන්ත වෙන්න කියන්නේ මොකක්ද දන්නවද? ගාල කඩන් දුවන්න එපා. ප්‍රඥාවන්ත වෙන්න. ප්‍රඥාවන්ත වෙන්න කියන්නේ දැන් ඕක අල්ලගෙන තමයි ගොඩාක් ක්‍රිස්තියානි අය අර අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේනේ කියලා දෙවියන් වහන්සේ කියලා දෙයක් කරන්නේ නැහැ. ඇයි? අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේනේ. ලෝකාකාර විදිහට ප්‍රඥාව. මේ කතා කරන්නේ ඒ විදිහට නෙමෙයි. සර්පයව අධ්‍යයනය කරොත් හොඳට තේරෙනවා මොකද්ද මේ කතා කරන්නේ කියලා. සර්පයා කියන සතා මං කියන්නේ විසගොර සර්පයෝ එළියට පහළට පේන්න දුවන්නේ නැහැ අරීමේ. ගැරන්ඩියෝ තමයි දුවන්නේ දැකලා තියෙනවා. ගෙවල් වල ගැරන්ඩියෝ ඇවිල්ලා තියෙනවා. ගැරන්ඩියෙක් ආවම ආත භූත කඩාගෙන දුව. ඒතකොට අපි දන්නා මූ ගැරන්ඩියා කියලා. අපේ ගෙදර හරි ප්‍රශ්නයක් තියෙනවා. නයිත් වෙනවා ගැරන්ඩියෝත් වෙනවා. ඉතින් දුරට දැක්කම හිතා ගන්නවා රේ පොඩ්ඩක් කෝට්ටක් ළඟට දාපු ගමන් නයානම් ටක් ගාලා ෂේප් එකේ හැංගෙනවා. ගැරන්ඩියා දුවනවා පන කඩාගෙන. ඒතකොට දන්නා මූ ගැරන්ඩියා කියලා ඒතර ප්‍රශ්නයක් නැහැ. අර හැංගුණොත් තමයි බලන්න ගිහිල්ලා මොකද කියලා. එවගේ අපි කෑ ගහලා සද්ද දාලා ආශෝ දාලා අරවක් දාලා ඒව මුකුත් නැහැ සපේ ඥානවන්ත වෙන්න. ඇයි දන්නවද? යේසුස් වහන්සේ තමයි අපිව අරගෙන යන්නේ. උන්වහන්සේ ඉස්සරහින් යන උන්වහන්සේ කිව්වා ලෝකාන්තිමේ දක්වා මම නුඹලා සමග ඉන්නවා කියලා. උන්වහන්සේ තමයි දොර ඇරලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන ඥානවන්ත වෙන්න අපිට තියෙන සද්ද නොකර කියන දේ කරන්න එච්චරයි. හැබැයි වගේම පරවියෙක් වගේ අහිංසක වෙන්න. අහිංසක වෙන්න. එතකොට ඒ අහිංසක ස්වභාවය බැටළු වගේ තියෙනවා. යේසුස් වහන්සේ යවන අයගේ ස්වරූපය ඒ වගේ. ඒක අපි එළියෙන් කරන රඟපෑමක් නෙමෙයි. ඒක අපේ අතුලාන්ත ස්වභාවයක්. අන්න ඒක නිසා තමයි උන්වහන්සේ අපිව අරන් හැදුවේ මෙච්චර කල්. තාමත් අපිව හදනවා සමහර වෙලාවට. 17 වෙනි පදේ කියවන්න. නමුත් මිනිසයන්ගෙන් ප්‍රවේසම් වෙන්න. චුට්ටකින් කාගෙන්ද මොකක් පොඩ්ඩක් මට එච්චර කියවන්න. අපෝ කියන්නේ මුල ටික. නමුත් මිනිසයන්ගෙන් ප්‍රවේසම් වෙන්න. දැන් පිලිපි 3 කතා කරලා කියනවා පිලිපි 2 නේ කතා කරලා කියනවා අර ඉස්සරහා ගේට්ටු වල ගහලා තින්නේ. බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න. හරි. මොකද බල්ලා මොකද කරන්නේ? හපා කනවා. ඒ නිසා බල්ලාගෙන් හෝ බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. යේසුස් වහන්සේ අපිට කියනවා මොකද්ද? මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. හොඳට හිතන්න. මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. මොකද උන්වහන්සේ අපිව යවන සෙනග යහපත් අය නෙමෙයි වෘකයෝ වගේ. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ එළියේ ස්වභාවය යහපත් වගේ තිබුණට ඒගොල්ලෝ යහපත් නෑ ඇතුළාන්තයෙන්. යේසුස් වහන්සේ කියනවා උන්ගේ ඇතුළාන්තය වෘකයෝ වගේ. ඒ නිසා මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න. මෙතන කතා කරන මිනිස්සු කවුද කියන එක යේසුස් වහන්සේ චුට්ටි ඉඟියක් දෙනවා. චුට්ටි ඉඟියක් දෙනවා. මිනිස්සු කවුද කියන්නේ? කවුද දන්නවද මිනිස්සු? ඔව්හු නුඹලා මොකද වෙන්නේ? ඊට ඉතුරු ටික කියවන්න. මක් නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණ සභාවලට පාවා දී ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තලනවා ඇත. තලන්නේ කොහෙද? සිනගෝගේ කියන්නේ මොකද්ද? හිරගෙදරක්ද? ආ? සිනගෝගේ කියන්නේ මොකද්ද? සිනගෝගේ කියන්නේ යේසුස් වහන්සේ මේ ඇවිදින කාලේ උන්වහන්සේ ඉන්න කාලේ මේ පොළවේ දෙවියන් වහන්සේගේ වචනය උගන්වන තැන සාකච්ඡා කරන තැන හා අන්න එතනදී ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය උගන්වන තැනදී නුඹලට මොකද කරන්න යන්නේ? තෙල් ගානවා නෑ තලනවා.
එතකොට අර මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කිව්වම කාගෙන්ද වැඩි හරියක් අදහස් කරන්නේ ප්‍රවේශම් වෙන්න කියලා සිනගෝගේ ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න මොකද වෘර්ක වේස තමයි බැටළු වේසයෙන් එනවා වෘර්කයෝ ඒක දන්නේ යේසුස් වහන්සේ විතරයි ඔහ දන්නොද දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න උන්වහන්සේ ක්‍රියා කරන්න උන්වහන්සේගේ සෙනගව නැත්නම් උන්වහන්සේගේ දාසයන්ව එවනකොට ඒ අයට වැඩිපුර හිරිහැර කළේ කවුද කියලා දෙවියන් වහන්සේගේම සෙනග යෙරමියාගේ කාලෙදී යෙරමියා වලලා හිරේ දානවා දෙවියන් වහන්සේගේ දාසයෝ ටික බබිලෝනියාවේ රජුරෝ ආක්‍රමණය කරලා කැප්ටන්ට කියනවා යෙරමියාව නිදහස් කරලා යවන්න යාව කොහෙට හරි එයාට ඕන තැනකට යන්න හරි යව නිදහස් කරන්න කවුද බබිලෝනියාවේ රජුරෝ ඒ නිසා මම මේ කියන්නේ ඇයි දන්නවද දෙවියන් යේසුස් වහන්සේ අපිව යවනවා යවලා ඉවරයි දැන් දොරවල් ඇරලා තියෙන්නේ හරිද මම මේ කියන්නේ යන්න ඒ අයට පරිස්සම් වෙන්න මිනිස්යන්ගෙන් මිනිසුන්ගෙන් ප්‍රවේශම් වෙන්න මොකද උන්වහන්සේ අපිව යවනවා වෘකයෝ අතරට හැබැයි අතර ඉන්නවා දෙවියන් වහන්සේගේ ජීවන පොතේ නම ලියවිච්ච අය අන්න ඒ අයව උන්වහන්සේ රැගෙන එන පිණිස අපිව යවනවා අපි ගියේ නැත්තම් ඒගොල්ලෝ අහන්න යන්නේ නැහැ ඒගොල්ලෝ ඇහුවේ නැත්තම් ඒගොල්ලෝ විශ්වාස කරන්න යන්නේ නැහැ ඒගොල්ලෝ විශ්වාස කළේ නැත්තම් ඒගොල්ලෝ ගැලවෙන්න යන්නේ නැහැ ගැලවුන් නැත්තම් ඒගොල්ලෝ ස්වර්ගයට යන්න යන්නේ නැහැ එනිසා ස්වර්ගයට යන්න නම් ඒගොල්ලෝ අදහන්න ඕනේ අදහන්න නම් කවුරු හරි කියන්න ඕනේ කියන්න නම් යවන්න ඕනේ යන්න ඕනේ යන්න නම් යවන්න ඕනේ හරි මම හිතන ඔයගලන්ට තේරෙනවා කියලා මේ පිච්චර එක යවන්න කාවද බැටළුවා බැටළුව වගේ අහිංසක පරවියෝ වගේ අහිංසක හැබැයි ප්‍රඥාවන්ත ප්‍රඥාවන්ත කිව්වහම යේසුස් වහන්සේගේ හඬට කීකරු වෙලා යන කට්ටිය ගාල කඩන් දුවන කට්ටිය නෙමෙයි මේ සියල්ල උන්වහන්සේ කරන්නේ නැත්නම් වර්තමානයේ මේ සිදුවෙන දේවල් අපේ ජීවිතවල උන්වහන්සේ වෙන්න ඉඩ හැරියේ ඒ ස්වභාවයට අපිව හරවන පිණිසයි අපි ඔක්කොම දන්න කතාවක් තියෙනවා කොරින්ති පොතේ. අපි ඔක්කොම දන්න කතාවක් 2 කොරින්ති 4. 2 කොරින්ති 4. දාසේ 17. 2 කොරින්ති 4. දාසේ 17. ඒහින් අපි ක්ලාන්ත නොවෙමු. අපේ පිටත මනුෂ්‍යයා ෂයවෙන නමුත් අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත් කරනු ලබන්නේ මොහොතකට පවතින අපේ සැහැල් වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාව අපට ඉතාමත් වැඩි වශයෙන් සදාකාල තේජසේ හරයක් සාදා දෙන්නේය මක් නිසාද පෙනෙන දේ කාලිකය නොපෙනෙන දේ සදාකාලිකය අපේ ඇතුලාන්ත මනුෂ්‍යයා මොකද වෙන්නේ දවසින් දවස අතුලන්ත මනුෂ්‍ය මොකද වෙන්නේ ගොඩ නැගෙනවා මේක තමයි ස්වභාවය යේසුස් වහන්සේගේ යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන එක ගැන තමයි මේ කතා කරන්නේ පිටත මනුෂ්‍ය අදාළ නැහැ ෂය වෙනවා දිරනවා හමේ කොණ්ඩේ ඉදිනවා හම රැලි වෙන දුර්වල වෙනවා පිටත මනුෂ්‍ය ෂය වෙනවා අදාළ නැහැ
ඇතුළ මනුෂ්‍ය මොකද නද වෙන්නේ දවසින් දවස අලුත් වෙනවා දවසින් දවස ශක්තිමත් වෙනවා ජවයක් එනවා ඇතුළාන්තේ එන්න එන්න මොනවද වෙන්නේ යම් වෙනවා ඇතුළාන්තේ අපේ තියෙනවා යූත් ගෲප් කියලා යූත් මිනිස්ට්‍රි එකක් කියලා සුදත් තමයි ඒක දැන් මම හදනවා හිතෙන් යූත් ඇතුළාන්ත මිනිස්සයා දවසින් දවස අලුත් වෙනවා අලුත් වෙනවා කියන්නේ මොකක්ද දන්නවද අර ස්වභාවය තිබිච්ච පරණ ස්වභාවයෙන් යේසුස් වහන්සේගේ ස්වභාවයට දවසින් දවස අපි එනවා අන්න එහෙම එන්නේ ක්‍රියාවලිය තුල තමයි අපි එන්නේ ඒක නිසයි මේ afflictions తాවකාලිකව තියෙන తాවකාලිකව සුළු කලකට තියෙන මේ පීඩාව අපිට අවසානයේ මහා මහිමයක් ගේනවා ඒක අපිට පේන්න නෑ දැන් නමුත් අපි මෙතනට අරන් යනවා ඒ මොකද මේ අතුලාන්තය වෙනස් වෙන්න ඕන නිසා අතුලාන්තය අලුත් වෙමින් උන්වහන්සේගේ ස්වභාවය ඇති වෙන නිසා අන්න එතකොට තමයි උන්වහන්සේ අපිව යවන්නේ ඒක නිසයි කිව්වේ යේසුස් වහන්සේ ඒක නිසයි කිව්වේ ගෝලයන්ට කිව්වේ ඉහලින් ලැබෙන බලය නුඹලා පූර්ණ වෙනතුරු ජෙරුසලමෙන් හෙල්ලෙන්න එපා ජෙරුසලමේ රැඳී සිටින්න ඇයි දන්නවද එහෙනම් මෙහෙම තිබුණා නේ කියන්නේ ඕගොල්ලෝ යන්න මම ඉන්න තැන් වලට එවන්නම් එක එක කෙනාට නෑ එහෙම එකක් නෑ ඒක නැතුව යන්න බෑ ඒ වෙනස් වීම නැතුව යන්න බෑ ඒ ආත්මය එනකන් මේගොල්ලෝ හැංගිලා හිටියේ මාළු අල්ලන්නත් ගියා කට්ටියක් මං කියන්නේ මේ නෙමෙයි යේසුස් වහන්සේ බැරුණාට පස්සේ ඒගොල්ලෝ ඒක ඔක්කොම ඉවරයි දැන් වැඩක් නැහැ ඊට පස්සේ යේසුස් වහන්සේ ඔන්න දැන් ආවා දැක්කා දැක්කට පස්සේ යේසුස් වහන්සේ ගියා ආ දැන් වැඩක් නැහැ එකපාර අපේ යේසුස් කියනවා මං යනවා මාළුවල ගියා අවුනේ ඒකටත් යේසුස් වහන්සේ ඇවිල්ලා අර පැත්තට දාන්න කියලා කිව්වා එතකොට තමයි අවුනේ මාළුටි शुद्धात्मन पूर्ण वेनकां ए आय मत शुद्धात्मन वहांसे वगिरेनकां एगोल्लो हसुरुने सामान्य मिनिस्सु वगे एगोलंट दनुन नै मुकुत किव्वट देन नै हबे उन्वहांसे कियला गिहिल्ला ए आय एकत्वयेन इन्न वेलावे शुद्धात्मन वहांसे वगिरुनाट पस्से मुकुत उने संपूर्ण वेनस्सुना संपूर्ण परिवर्तने लक्कुना इट पस्से मुकुत उने गिया लोके वटे යවන්න බෑ වෙනස් නොවි යවන්න නම් වෙනස් වෙන්න ඕනේ එනිසා උන්වහන්සේ යවන්නේ මේ අගය යවන්නේ වෘකයන් අතරට එනිසා මිනිසුන්ගෙන් ප්‍රවේශම් වෙන්න අතුලාන්තය වෙනස් කරගන්න දැන් මේ අතුලාන්තය වෙනස් කරගන්න වාකිලා කියනකොට गीतावली पनस्सेक मेन मेक तम अतुलांते अतुलांते कियन कोटसे स्वभावे नत्तं देवियान वहांसे कोमद अतुलांते अत्तेक गनुदेनु करन गीतावली पनस्सेके हाय पड़ाई मम मेक कियना पहाय हाय देखम कीवंडको मे कथा करन्नी कॉन्टेक्स्ट ए टिकक विनास පාපය ගැන නමුත් මෙතන මම අරගෙන හදන වෙන දෙයක් වෙන රහසක් හොඳයි ගන්න කියව බැලුව මැනව මම අයුතුකම සහිතව සාදුණු ලැබෙමි මාගේ මෑනියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය බැලුව මැනව ආධ්‍යාත්මෙහි සත්‍යතාවයට ඔබ කැමති වනසේක අප්‍රකාශ වූ හෘදේ ඔබ මට ඥාණය දැනගන්න සලස්වනසේක ආධ්‍යාත්මය නෙමේ ඉන්වර්ඩ් පාර්ට්ස් අතුලාන්තේ හරිද බිහෝල්ඩ් යූ ඩිසයර් ට්‍රුත් In the inward parts,
ඔබ වහන්සේ සත්‍ය ආසා කරනවා. ඒ කියන්නේ අපේ අතුලාන්තයෙන් සත්‍යවාදී වීම උන්වහන්සේ ආසා කරනවා. මනුෂ්‍යයන්ගේ ඇතුළ දන්නේ ඒකෙනයි දෙවියන් වහන්සේ විතරමයි. වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔයාගේ මගේ අතුලාන්තය දන්නේ ඔයා මම හරි අපි එකිනෙක කෙනා හෝ සහ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ඉස්සරහා කිසි දෙයක් සැඟවිලා නැහැ. ඒකට නම් රැවටෙන්න එපා. උන්වහන්සේ ඔයාට වඩා හොඳට ඔයාගෙන දන්නවා. ඒතර උන්වහන්සේ මොකද කරන්නේ? ආසා කරනවා මොකද්ද? අතුලාන්තයේ සත්‍යතාවය. Truth in the inward parts. හරි. ඒ වගේම ඒ සත්‍යතාවය අපි තුල තියෙනකොට ඒක අපේ දෙයක් අ වෙන මම මෙහෙම කියනවා සත්‍යවාදී වීම අපේ වගකීම දෙවියන් වහන්සේ ඒක දෙන්නේ නැහැ අපිට මම ආපහු කියන්නම් ඒක සත්‍යවාදී වීම truthfulness අපි සත්‍යවාදී වෙන එක අපේ ක්‍රියාව අපේ තීරණය හරිද එහෙම වෙනකොට මොකද නද වෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව wisdom මගේ අතුලාන්තයට උන්වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ wisdom එක ඒක සිංහලෙන් තමයි ඒසර ඉංග්‍රීසි තමයි හරියට තියෙන in the hidden part you will make me to know wisdom මම සත්‍යවාදී වෙනකොට මම genuine වෙනකොට මෙන්න විදිහෙන් කියනවා උන්වහන්සේගේ ඇදහිල්ල ගැන උන්වහන්සේගේ ක්‍රියාවන් ගැන උන්වහන්සේගේ වචනය ගැන උන්වහන්සේගේ රාජ්‍ය ගැන සියලු දේ ගැනම සත්‍යවාදී වෙනකොට මොකද වෙන්නේ උන්වහන්සේ මගේ අතුලාන්තයට කතා කරලා ආත්මයන්න් වහන්සේ හරහා මට කතා කරලා උන්වහන්සේ මට ප්‍රඥාව දෙනවා ආත්මයන්න් වහන්සේ ප්‍රඥාවන්තයි ප්‍රඥාවේ ආත්මය spirit of wisdom ප්‍රඥාවේ ආත්මය අන්න එතකොට තමයි සත්‍යවාදී වෙනකොට අපිට පුළුවන් වෙන්නේ අතුලාන්තය යේසුස් වහන්සේ වගේ කරග මේක එච්චර ලොකු රොකට් සයන්ස් අධ්‍යයනයක් නෙමෙයි මේක හරිම සරලයි හරිම සරලයි හරිම සරලයි අද අපි ගොඩාක් මේ ජාගන් දාගන අරව දාගන මේවා පුරෝගන අපි හරක් විදිහට ඉඳලා ඇවිල්ලා මීහ සමයි කුළු හරක් නැහැ බැටළුව වෙන්න මම අදහස් කරන්නේ දැනගන්න එපා කියන එක අවබෝධය අපිට අවශ්‍යයි ජේසුස් කිව්වා උගන්වන්න කියලා ඒ ඉගැන්වීම හරහා තමයි අපි හැරෙන්නේ අපි දැනගන්නේ හැබැයි ආත්මයන් වහන්සේ තුල උන් වහන්සේ තමයි අපිව වෙනස් කරවන්නේ ඒකට මගේ අතුලාන්ත සත්‍යවාදී බව තියෙන්න ඕනේ අන්න එතකොට උන් වහන්සේ මට ප්‍රඥාව නිදහස් කරනවා මේක හරි සරල දෙයක් නැත්නම් ඔයා හිතන්න කොහොමද අධ්‍යාපනයක් නොලැබපු කෙනෙක් ගැලවීමට එන්නේ කියලා බලමුද කියන්න වැඩි ඕනේ නැහැ මුල් ස්වභාවය අය වැඩි දිනක අධ්‍යාපනයක් ලැබලා තිබුණේ නැහැ ගොඩක් අය මාළුකාර සාමාන්‍ය මිනිස්සු පාවුතුමම කියනවා ගොඩක් බුද්ධිමත් අය ඒ අයව කැඳෙව්වේ නැහැ කියලා මේ ලෝකේ ආකාරයට එතන ඒ එහෙම තත්වයකදී ඒ අය කොහොමද ගැලවීමට එන්නේ මේක අමාරු දෙයක් නම් වටහා ගන්න ඒ නිසා මේක වටහා ගන්න අමාරු දෙයක් නෙමෙයි කාර්ය සරල දෙයක් අපි අවංක නම් මේක හරි සරලයි අපිට අමාරු වෙන්නේ අපි අවංක නැති වුණොත් අපිට අර දාගෙන මේකත් දාගෙන මේකත් කරගෙන අරකට කරගෙන හැම එකම කරගෙන ෂේප් එක යන්න හරි අමාරුයි අතහැරලා එන්න ඔයාට එකම දේ මොකටද මේ කරන්න තියන අමාරුම දේ අතහරින එක ඒක අමාරුයි අතහරින අමාරුයි හැබැයි ඒක අතහරින ඕනේ ඔක්කොම අතහරින ඔයාවත් අතහරින वाट सिद्धन ओयावत अतारे अतरला बैटल हुआ वागे उन्हांस के पास से उन्हांस के पास से उन्हांस के पास से अनेतो कट उन्हांस वा हदरारगन यावन तवत आयव एतानट गेन पीनिस
हमें यवन्ना की स्वभाव है, सत्यवादी अतुलांत है, सत्यवादी काम अवांक काम अहिंसक काम बैटलू एक वागे पारवी एक वागे अने यीशुस वांसे यावरा यीशुस वांसे लंगदी मा मुना गहन ने ना आपी ता आपी यीशुस वांसे मुना गहन ना लंगदी मंगे म किया ना मंगे अने विलावे दी उन वहां से किए ना मां समग विपाक अक्ति बे नुबलागे ක්‍රියාව අනුවදෙන පිණිස එකිනෙකාගේ ක්‍රියාව අනුවදෙන පිණිස මා සමග විපාකයක් තිබේ කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ නෝ ළඟදී ලෑස්ති වෙන්න. ලෑස්ති වෙන්න කියන්නේ යටහත් වෙන්න. අතහරින්න දේවල් මේ ලෝකේ දේවල් අතහරින්න. මේ කිසි දෙයක් ඔයාට දාලා යන්න බැරි කිසි දෙයක් තියෙන්න බෑ. කිසි දෙයක් मेलोके देवाल वल्ट आशा कराने पा मेलोके कारण वल्ट आशा कराने पा किसी मदे कटा बेंदीम तिया गाने पा बेंदीम तिया गाने पा नाया वेन आदरे कराने वितराक यीशु स्वान से के आदरे बेंदीम तिया गाने पा यीशुस वहां से यवन कोट दिपार हिता तो अन्न लैसते अतंट अन्न की ऊहा स्वामी मम्मी बेड इवर अभी आज्ञा करो स्वामी मैं नापी इन्नो स्वामी ने यावान नापी वा स्वामी ने बोहान से के सेवे करना पिनिसा स्वामी ने बोहान से के जीवन अपोते नमल लिए वन लद्दा लद्दवुन ये अंधा कारे सिटी ना आया मुदा वन अपिनिसा गिनी विलट नियम वेला इन्ना आया बोहान से के जीवन अपोते नमल लिए न लद्दा नमो तो भगवान से वन नोदान ना आया रैगिने न पिंस यावान ना स्वामी ने वुर क्या नतरट यावान ना स्वामी ने बैठल हुआ वाले स्वामी ने आपी बाया बेन्नी ने सैलेन्नी ने मक्निसा दो भगवान से अपसामगनिसा येसु ने बोहान से क्यों हुआ लोकांति में दक्कुआ बोहान से अपित्ते की इन्ना वकील कवदाव तभी वाना त्यान में अताहरी न्याय क्यों हुआ स्वामी ने बोहान से क्यों हुआ अपित्ते का नितर रमे इन्ना वकील स्वामी ने अपित्त दैने ना बोहान से अपित्ते की इन्ना वकील स्वामी ने अपित्त दैने ना स्वामी ने अपित्त दान ना बोहान से अपित्ते का ही केला एनिसा भी बाय ने स्वामी ने बाय ने बोहान से नो देना किसी दया से दुबे ने नहीं, वो वहाँ से सिंहासन आरूढ़ बस इतनी ना हो, महोत्तम देवी अन वहाँ से, ऐनी समान बायवान नहीं, वहाँ से स्वामी ने सहोदरे कुटा त्वडा लंग बस इतनी ना हो, मागे मितुरानी सा, मां बायवान नहीं स्वामी, वहाँ से मागे इंडे रानी सा वहां से मट इदिरी एन गिहिला मार्गे साधन निसा मां बाय वेन्ने ना स्वामी स्वामी ने वहां से माव वहां से के प्रज्ञा वेन पूर्ण करन निसा वहां से के आ लेपेन बालवत करन निसा येसुनी आपी बाय वान्ने ने मैं नापी वया वान्ने वहां से के सेवेट
ඔබවහන්සේගේ සෙනගව කැඳවන පිණිස සුභාරංචිය කියන පිණිස සාක්ෂිකාරයක් වන පිණිස ගෝලයන් බිහි කරන පිණිස යවන්න ස්වාමීනි ඔබවහන්සේගේ සේවය කරන්න ස්වාමීනි අපි වරම් පාවිච්චි කරන්න ස්වාමීනි අපිට පාපය එපා කරන සිතක් දෙන්න ඔබ වහන්සේගේම සිත අපතුල ඇති කරන්න ස්වාමීනි පියාණන්ට කීකරුව සිටියා වගේ ඔබ වහන්සේගේ හඬට කීකරු වෙන කීකරුකමේ සිතක් අපිට දෙන්න යටහත් සිතක් දෙන්න මෘදු සිතක් දෙන්න ඔබ වහන්සේගේම සිත අපතුල ඇති කරන්න ස්වාමීනි ස්වාමීනි අපතුලින ඔබ වහන්සේ ගෞරවයට මහිමයට පත් වෙන පිණිස ඔබ වහන්සේගේ ස්වභාවය අපි එකිනෙකා තුල ඇති කරන්න ස්වාමීනි පාපය එපා කරමින් මේ ලෝකේ කාරණාවල් එපා කරමින් ලෝකාකාර නොවි ඔබ වහන්සේගේ ආකාරයට සිතන්න සිතක් දෙන්න ස්වාමීනි දෙපියනනි මෙන්න අපි සමාව ඉල්ලනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සිතට අනුකූල නොවු ඔබ වහන්සේගේ වචනයට අනුකූල නොවු ඔබ වහන්සේගේ සිත රිද්දෙව්වා වූ හැම අවස්ථාවක් ගැනම යෙසුනි සමාවෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ මෘදු සිත ඔබ වහන්සේගේ ස්වාමීනි ඒ ආදරණීය සිත රිදෙව්වට සමාවෙන්න ස්වාමීනි ස්වාමීනි මට සමාවෙන්න හැම වරදක් අයිතුකමක් ගැනම මට සමාවෙන්න ස්වාමීනි යෙසුනේ ඒ සිත මට දෙන්න ඔබ වහන්සේ පියාණන්ට කොච්චර කීකරු වුණාද ඔබ වහන්සේගේ සිත කොච්චර ෆෝකස් වෙලා තිබුණාද කොච්චර අවධානයෙන් හිටියද ඒ කාර්ය නිම කරන තුරු අන්න ඒ සිත අපි එකිනෙකාට දෙන්න ස්වාමීනි අපිට සමා වෙන්න ඒ කුරුසියේ ලේවලින් අපිව සෝදලා පිරිසිදු කරන්න ස්වාමීනි අපේ හිස්සේ සිට පාපතුල දක්වා යේසුනි ඒ කුරුසියෙන් ගලා ගිය ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලා ගිය ඒ ශුද්ධ නිර්මල ලේවලින් අපිව සෝදන්න ස්වාමීනි මගේ සිත මගේ මනස ඒ ලේවලින් සෝදන්න මාවනි දොස් කරන්න ඔබ වහන්සේව සත්‍යවාදීව නමස්කාර කරන පිණිස ඔබ වහන්සේ තුල සත්‍යවාදීව සිටින පිණිස අතුලාන්තේ සත්‍ය දලු දාන පිණිස ඒ සත්‍ය ජීවනය වන පිණිස ස්වාමිනේ මාතුලේ සිට ඇති කරන්න ස්වාමිනේ යෙසුනි මෙන්න අපි ඔබ වහන්සේට බාර දෙනවා යවන්න අපි නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි නැගී සිටිමු මේ ගීතිකාවේ අපි එක කොටසක් කියවමු අපි ලෑස්ති වෙමු සූදානම් වෙමු වහන්සේගේ ශාරීරික රුධිරය සංකේතවත් කරන ඒ රොටි වලට සහ කුසලන්ට සහභාගී වෙන්න මට සිතක් දෙන්න මට සිතක් පාපය එපා කරන්න දෙන්න මට සිතක් සමීදේ දෙන්න මට සිතක් දෙන්න මට සිතක් මට සිතක් පාපය එපා කරන්න දෙන්න මට සිතක් සමීදේ දෙන්න මට සිතක් යේසුනි දෙවියනි ඔබ
अभी सही करना बुहान से के पूजा येसु ने दा रात्रि बुहान से रोटी रगिन की हुआ रोटी एंड संकेत वत्वन में येसु ने बुहान से के शरीर है इतुआल वेन शरीर है बाबा स्वामी येसु ने बुहान से दा कुरुसी दिया बुहान से के शरीर है इतुआल वेन ने इडहरिया एसीएलु वेदना भी बसा गत्ता स्वामी आप स्तुति बांधता बेना मेरे रोटी एंड संकेत वत्वन में ये शरीर है यसुनी अपि सिहि करनवा ए उतुम पूजाव देवप्याननी अपि स्तुतिवंत वेनवा ओब वहांसे अपि वेनुवेन ए पूजाव करपु निसा मेन स्वामी मे रोटीट आशीर्वाद करन्न ओब वहांसे उदेसा जीवत वेन्नत मे शरीरे जीवमान यागयक कोट ओप्पु करन पिनिस ओब वहांसे शुद्ध वू प्रसन्न वू यागयक कोट ओप्पु करन पिनिस अपतुल ए आत्मनन्म क्रियाकरण पिनिस स्वामी मे रोटी वहां से आशीर्वाद करा येसु वहां से नाम है दिन मट सीतक मा के विपत्ति दी ुग्रहायन मे कुशलानेट आशीर्वाद करान्न स्वामिनी एतुलेन ओब वहांसे उदेसा जीवत्वेन पिनिस ए जीवने अपतुल गलायन्न सलास्वान्न येसुस वहांसेगे नामेन दिन्न मट सितक सुबह
සියලු දෙනා මේ මොහොතේදී ස්වාමින් වහන්සේගේ දේශයේ උදෙසා යාඥා කරන්න පිණිස මැදිහත්කාරකම් කරන්න එක්සිත් වෙමු. හලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ මුළු මහත් විශ්වයක් මම පාලනය කරන්නා වූ අති ධර්මිෂ්ඨ වූ දෙවි පියාණනි ඔබ වහන්සේගේ හස්තයට ස්වාමිනේ ඔබ වහන්සේගේ දේශයේ වෙනුවෙන් කනලව කියන පිණිස අපි ඔබ වහන්සේ ඉදිරියේ මැදිහත්කාරකම් කරනවා පියාණනි මන්ද ඔබ වහන්සේ මේ ඊශ්‍රායෙල් දේශය තුල ලැබුවාවේ මහත් වූ සැලසුම් නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි ඔබ වහන්සේ පොරොන්දු වූ ආකාරයට ස්වාමිනේ ඔබ වහන්සේ ඇසේ කලුරුවා වගේ ඒ දේශය ආරක්ෂා කරන නිසා පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා राजकाम देवी पियाना पालने अतट अरगन स्वामी अभी ගෙන කන්නලව කියනවා පියාණනි මන්දේ දේශයේ ස්වාමිනේ ඔබ වහන්සේව නොදන්නා සෙනග ඔබ වහන්සේ මෙසියස් බව පිළි නොගන්නා සෙනගට ඔවුන්ගේ ආත්මික ඇස්කන් විවෘත වෙන පිණිස ස්වාමිනි ඔබ වහන්සේ දේශය තුල කරන්නා වූ සියලු ඒ වහන්සේගේ සැලැස්ම කැමැත්ත නිසා ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි ඔබ වහන්සේ ඒ දේශයේ සිටින්නා වූ ඒ මදකලකට සිටින ඒ මිනිසයන්ගේ ඇස් වසා ස්වාමිනිය ඔබ වහන්සේ අන්‍ය ජාතිකයන්ට ගැලවීම දුන්නා වූ දෙවි පියාණන් නිසා සුති ඔවුන්ගේ අන්ධ භාවයේ ස්වාමිනි විවර වෙන කාලේ ඉත ආසන්නව තියනවා පියාණනි මන්ද ඔබ වහන්සේ දේශයේ සිට මුළු මහත් විශ්ව පාලනය කරන්න යන කාලය ඉතාම ආසන්නයි පියාණනි අපි ඔබ වහන්සේ ඉදිරියේ යටහත් වෙලා ඉල්ලනවා ස්වාමිනි ඒ දේශය තුල ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත පමණක්ම ස්වාමිනි ඉෂ්ට වෙන පිණිස ස්වාමිනි ඒ දේශයට ඉහෙලින් ඔබ වහන්සේ සිටගෙන ස්වාමිනි ඒ ඔබ වහන්සේගේ සැලසුම ඒ දේශය තුල නිදහස් කරන්න කියලා ස්වාමිනි අපි ඔබ වහන්සේට කනලව කියනවා ස්වාමිනි ඔබ වහන්සේ ඒ දේශයේ සිටින්නා වූ ඒ මෙසියානගේ යෝධි වරුන් උදෙසා ස්වාමිනි තබව වූ සියලු සැලසුම් ඔබ වහන්සේ ඉෂ්ට කරන්න යන නිසා ස්වාමිනි ඔබ වහන්සේට සුති ස්වාමිනි ඒ මිනිස්යන්ගේ ශක්තියෙන් කරන්න යනවා සියලු දේ අසාර්ථක වෙලා ඔබ සිද්දිරි වැට වැඳ වැටිමින් ස්වාමිනී ඔබ වහන්සේට ක්‍රියා කරන්න කියලා කන්නනව කරන කාලේ ඉතා ආසන්නම එන්නේ යනවා ස්වාමිනී මන්ද ඔබ වහන්සේ අපිව රැගෙන යන්න එන කාලේ ඉතාම ආසන්නයි ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියේ වැඳ නමස්කාර කරනවා ස්වාමිනී ඒ දේශයේ වෙනුවෙන් ඔබ වහන්සේ දේශය තුල ඔබ වහන්සේගේ සැලසුම් පමනක් මිෂ්ඨ කරන්න පිණිස අපි ඔබ වහන්සේ ඉදිරියේ අටහත් වෙලා මැදිහත්කාරකම් කරනවා නාසිරිතී ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් ප්‍රේමණීය නාමයෙන් හලෙලූයා සුති වේවා අපි දැන් සියලු දෙනා එක්සිත් වෙමු ලංකා දේශය තුල අපිව තැබුණ නිසා ස්වාමින් වහන්සේට මැදිහත්කාරකම් කරන්න කියලා ලංකා දේශය තුල ඉදිරියේදී නෙලන්න යන්නා වූ අස්වැන්න ගැනත් හලෙලූයා සුති වේවා ස්වාමිනි මුළු මහත් විශ්වමව පාලනය කරන්නා වූ අති ධර්මිෂ්ඨ දෙවි පියාණනි අපි ඔබ වහන්සේට කනලව කියනවා ස්වාමිනි ලංකා දේශය තුල අපිව තබමින් ස්වාමිනි ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත ප්‍රකාර අපිව ඔබ වහන්සේ රැගෙන යන්න යන්නා වූ ඔබ වහන්සේගේ සදාකාලික ජීවිතයේ සුභාරංචියේ පණිවිඩයේ ස්වාමිනි මනුෂ්‍යයන්ට ගෙන යන පිණිස ස්වාමිනි ඒ වෘකයන් මැදට ඔබ වහන්සේ බැටළුවන් අරිනවා වගේ ස්වාමිනි අපිව අරින්න යනවා ස්වාමිනි ඔබ වහන්සේ කිව් ආකාරයට අටහත් වෙලා කීකරු වෙලා ස්වාමිනි ඔබ වහන්සේගෙම්ම පමණක් හඬ අසමින් ඉදිරියේදී ඔබ වහන්සේගේ ඒ සැලසුම් අනුව ක්‍රියා කරන්න ඔබ වහන්සේ අපිව පාවිච්චි කරන්න යන නිසා ස්වාමිනි ඔබ වහන්සේට ස්තුති කරනවා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා පියාණනි විනාශ වෙන්න යනා වූ සියලු සෙනගට කතා කරන පිණිස ස්වාමිනි ඔබ වහන්සේ අපතුල සිටින්නා වූ ආත්මයන් වහන්සේ ඒ දේවල් ගොඩනගමින් අපේ ජීවිත ඔබ වහන්සේට ප්‍රසන්න ආකාරයට ඒ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන්නත් අනේ මනුෂ්‍යන්ගේ සුභාරංචියේ වචනේ ගෙන යන්නත් ස්වාමිනි ඒ ජීවන පොතේ නම සඳහන් වෙලා තියෙන ලංකා දේශය තුලින් එසවෙන්න යන්නා වූ සියලු සෙනග උදෙසා අපි ඔබ වහන්සේට කනලව කියනවා ස්වාමිනි අපි ඔබ වහන්සේ ඉදිරියට හත් වෙනවා පියාණනි මෙන්න පියාණනි ඔබ වහන්සේ අපිව අරගෙන පාවිච්චි කරන්න අපිව අරින්න පියාණනි ඔබ වහන්සේ කිව් ආකාරයට අපිව ගොඩනගමින් අපිව වෙනස් කරමින් ස්වාමිනි ඔබ වහන්සේට ප්‍රසන්න විදියට මනුෂ්‍යයන්ට ආලෝකයක් වෙලා ඔබ වහන්සේගේ ප්‍රේමයේ මනුෂ්‍යන් තුලට ගෙනියන්න පියාණනි අපි ඔබ වහන්සේ ඉදිරියට හත් වෙනවා අපි අරගෙන ඔබ වහන්සේ පාවිච්චි කරන්න කියලා ස්වාමිනි
ओबहांसे लंका देशे हतर को नाटक नोबहांस के हसीर बार करना पियानी ओबहांसे लंका देशे पालने करना ए उसास निलदारी सीर देना तुल स्वामी ने ओबहांस के सैलस में कैमेट पमनक इष्टवेन पिनिस ओबहांसे क्रिया करने के लापी ओबहांस इद्री अटा हते ना कि ओबहांस इद्री मैध्यात कार काम करना स्वामी ने मंद किसी में मानुषिक विनाश विना ओबहांस कैमेट ने पियानी ए निशा ओबहांस गानन संपूर्ण वन तेक स्वामी ने ओबहांस के करुणावे काले में लोके तुरा පවතින පිණිස ස්වාමිනිය වහන්සේ ක්‍රියා කරනවා ඒ නිසා ස්වාමිනිය කාලය තුල ස්වාමිනී අපේ ඒ අස්වැන්න නෙලන්න අවශ්‍ය ඒ කටයුතු කරන පිණිස ඒ කෙතේ ස්වාමියාට යාඥා කරන්න කියලා ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී ගොවින් වේවන්න කියලා ඔබ වහන්සේ අපි නොදැනවත් ඔබ වහන්සේ අපිව ගොවියන් කොටපත් කළ නිසා ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියේ යටහත් වෙලා සුති කියනවා පියාණනි මන්ද ඔබ වහන්සේ ඒ ඔබ වහන්සේගේ කාර්ය කරන පිණිස මනුෂ්‍යයන් ලව ඔබ වහන්සේ එකිනෙකාව වර්ධනය කරමින් මේ කාර්ය කරන පිණිස අපිව පාවිච්චි කරන්න යන නිසා සුති කරනවා ලංකා දේශීය හතර කොන් නටකොන් බාරයි රට පාලනය කරන උසස් නිලධාරීන් සීලු දිනා පාලනය කරනවා බාර කරනවා ස්වාමිනේ පාලනය ඔබ වහන්සේ යටතටම ගන්න පියන්නේ සියලු සැලසුම් ඔබ වහන්සේගෙන් පමනක් වෙන්න යක්ෂයාගේ කිසිම ක්‍රියාවක් නොවන පිණිස ඔබ වහන්සේගේ සැලසුම් ඉහෙලින් තබන්න යන්න කියලා අපි ඔබ වහන්සේ ඉදිරියේ යාඥා යාඥා කරනවා මැදිහත්කාර කම් කරනවා නාසිරිතී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ ප්‍රේමණීය නාමයෙන් ආමෙන් हालेलुया सुतिवेवा पि मोह मे मोहते दी सेलो देना एक सित्ते मो वहां से देवियां वहां से वेने वेने आपिट दुन्ना हुए पुदांट गेना हुए स्वामी वहां से आपिट सेपे हुआ हुए सुति दी मना ए सेलो दे स्वामी वहां से पाद पामुल थबमिन ए गेना हो सेलो देना वेने मिन වහන්සේ දෙවියන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්න යනවා ස්තුති කරන්න යනවා හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී මුළු මහත් විශ්වයෙන් පාලනය කරන්නා වූ අති ධර්මිෂ්ඨ දෙවි පියාණන් වහන්සේ ස්වාමිනිය ඔබ වහන්සේගේ හස්සේට ස්වාමිනිය ගෙනා වූ අපි සියලු දෙනා ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේගේ කාර්යයන් කරන පිණිස පාවිච්චි කරන්න ගෙනා වූ ඔබ වහන්සේට ඒ ගෙනා වූ ස්තුති දීමනා වෙනුවෙන් මැදිහත්කාරකම් කරමින් යාඥා කරනවා ස්වාමිනී මේ සියලු දේ ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත ප්‍රකාර ඔබ වහන්සේගේ කාර්යයන් සදා යොදා ගන්නා පිණිස ඔබ වහන්සේ මේ පාලනය කරන්නා වූ සියලු දෙනාගේ ඒ සියලු දෙනා තුළට ඔබ වහන්සේගේ ප්‍රඥාව නිදහස් කරන්න කියලා ඒ සියලු දේ ඔබ වහන්සේගේ ක්‍රියාවල සදා යොදා ගන්නා පිණිස ඒ සියලු දෙනාට ඔබ වහන්සේගේ අනුග්‍රහය නිදහස් කරන්න කියලා. ඒ වගේම ඒ දී මේ සිතක් දුන්නා වූ සියලු මනුෂ්‍යයන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන නිසා සුති කරනවා. ඔබ වහන්සේ ඒ සියලු දේ සැපෙවු නිසා ස්වාමිනිය ඔබ වහන්සේට සුති කරනවා. මේ ගෙන ආ වූ ඒ සියලු සහෝදර සහෝදරයන් නිසා සුති කරන අතර ඔවුන්ට ඔබ වහන්සේ සියලු දේ සපයමින් ඒ ව්‍යාපාර ඒ සියලු කටයුතු රැකී ආරක්ෂා සියලුට ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය නිදහස් කරන්න කියලා අපි ඔබ වහන්සේ ඉදිරියේ යටහත් වෙලා යාඥා කරනවා පියාණනි. ඒ සියලු දේ ඔවුන් आगे हिंग कमाक नोमेति वह वहां से सहपे वो निशा सुति स्वामिनी दी में सीतक दुन निशा स्वामिनी वहां से सुति ओ वहां से कारे उदिशा ये सील दे पाविच करने पिनिस ओ वहां से पाविच कराना ओ मानुष अंट ओ वहां से कथा करांडे आना निशा सुति सैम सील दे वहां से हास्य बार करना ना सिरिति येसु क्रिस्तु वहां से गे अति उत्तमो प्रेमनीय आमेन आमेन Adonai Veish Mereka Ya'er Adonai Bana Eleika Vehunika Isa Shalom, we are saying, Laka Shalom. Devi tu mange, Ashirvad in Numba Araksha Karana Sekva. E tu mange, Swakiya Mohunin. බබලවාව ඔබට කරුණා කෙරේවා ස්වාමීන් වහන්සේ නුඹ කෙරේ ඔසවා සමාදා
දනපපියෝ සර්වල් දාරි දෙපියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර වුණ ආසරිත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් වාසය කිරීමත් ඔබ සියලු දෙනා සමග පවතින සේක්වා. ආමෙන්. සියලු දරම ස්තුති සම්බන්ධ වුණාට අපිට ලැබෙන සතියේ ඉඳලා අලුත් වෙලාවන් අපිට අපි යොදව ගන්නවා. අපි එක පසුව දෙන්නම් ලබන සෙනසුරාදා සීදුවේ රැස්වීම පවත්වන වේලාවන් එකයි දැනුම් දෙන්නම්. ඔගොල්ලන් අවදිව ඉන්න මෙසේජස් වයිබර් එකේ තියෙනවා බලන්න. බලලා මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් කෝල් එක දීලා අහන්න. බොහොම ස්තුතියි සිල්දරටම.